වර්ෂ 2019 වූ අගෝස්තු මාස 22 වෙනි අව සැටවක තිතියලත් ගුරුදා දින ඉර උදා පෙරවරු 6:04ට සිද්ධ වන අතර ඉර බැසීම පස්වරු 6:23ට සිද්ධ වෙනවා. රාහු පාලය අද දවසේ පස්වරු 1:45 සිට පස්වරු 3:18 දක්වා පවතිනවා. දවසේ දිව්‍යම සුබ මුහූර්තිය පෙරවරු 9:04ට ආරම්භ වෙනවා. මරු සිටින දිසාව දකුණු දිසාව වන අතර සුබ දිසාව උතුර බව තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. මේෂ ලග්නේ ලග්නාධිපති කුජ රවි සමග පස්වැන්නේ ගමන් කරන චන්ද්‍රය ලග්නේ ගමන් කරන දවසක්. අද ඔබට දියුණුවට, ඒ කියන්නේ අද මේෂ ලග්නේයන්ට දියුණුවට කටයුතු සැලසෙන දවසක්. ධනලාභ, මිල මුදල් ලාභ, අලංකාර වස්තු ලාභ, රෙදිපිලි ඇඳුම් පැළඳුම් ලැබෙන දවසක්. වාසනාව ඇති වෙන දවසක් කියලා පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. කුසම ලග්නේ ලග්නාධිපති සිකුරු වික්‍රමස්ථානයේ බුදු සමග සංයෝග වන අතර චන්ද්‍රය දොළොස්වැන්නේ ගමන් කරන අද දවස තුළ සිතට ප්‍රීතිය සැනසීම ලැබෙන දවසක් කටයුතු පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. වෙළඳ ව්‍යාපාරවලින් ලාභ ලබන්න පුළුවන්කමක් තියෙනවා. ප්‍රසිද්ධ ගමන් යාමට සිද්ධ වෙනවා. ඉස්සින් අතර ප්‍රසිද්ධියට පත් වෙන දවසක්. මිතුන ලග්නේ ලග්නාධිපති බුධ සිකුරු සමග ලග්නාධිපති බුධ සිකුරු සමග ධනස්ථානයේ ගමන් කරන අද දවස චන්ද්‍රය අයස්ථානයේ ගමන් කිරීම නිසා ඔබට හදිසි ධනලාභ, මිල මුදල් ලැබෙන දවසක්, හොඳ ආහාර පාන ලැබෙන දවසක්, ඔබගේ තත්ත්වය උසස් වන දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. කටක ලග්නේ ලග්නාධිපති චන්ද්‍රය දසවැන්නේ ගමන් කරන අද දවසේ ඔබට තරමක් දුරට රෝග පීඩා අතින් අපහසුතාවයන් ඇති වෙන දවසක්. කොන්දේ අමාරු, පපු වේදනා, වාත වේදනා වගේ දේවල් ඇති කරන්න පුළුවන් දවසක්. එහෙත් ඔබට අද හොඳ ආහාර හිම ලැබෙන්න පුළුවන් දවසක්, රස කෑම බීම ලැබෙන්න පුළුවන් දවසක් කියලා පෙන්වා දෙනවා. සමහර විට අධිසි මුදල් ලැබීමක් ඇති වෙන්නත් පුළුවන්, නොලැබෙන්නත් පුළුවන් කියලා තමයි පවසන්න වෙන්නේ. සිංහ ලග්නේ ලග්නාධිපති ලග්නේ ගමන් කරන අද දවස චන්ද්‍රය පුණ්‍යස්ථානයේ. ඔබට අද දවස තුළ අවශ්‍ය විදියට වැඩ කටයුතු කරගෙන යන්න අවකාශ ලැබෙන්නේ නැහැ කියලා තමයි පෙන්වා දෙන්නේ. භාර්යාවට තරමක් දුරට අපල දවසක්. තමන්ගේ දිරිඳක් නම් ස්ත්‍රියක් නම් තමන්ගේ පුරුෂයාට අපල දවසක් කියලා තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. සහෝදරයන්ගෙන් පිටපළාත්වල අයගෙන් ඔබට වාසිදායක දේවල් ලැබෙන්න පුළුවන්කම තියෙනවා. කන්‍යා ලග්නේ ලග්නාධිපති බුධ සිකුරු සමග අයස්ථානයේ ගමන් කරන චන්ද්‍රය 8 වෙනි අද දවස ඔබට රැකියාවෙන්, වෙළඳ ව්‍යාපාරවලින් ජය කරගන්න පුළුවන් දවසක් කියලා තමයි මම දකින්නේ. මිතුරන්ගෙන්, ඉස්ත්‍රීන්ගෙන් අප උපකාර ලැබෙන දවසක් ඔබට. තුලා ලග්නේ ලග්නාධිපති සිකුරු දසවැන්නේ චන්ද්‍රය 7 වෙනි ගමන් කරන අද දවස තුලා ලග්නේ නියන්ත බොහෝ සුබඵල අත්වන දවසක් හැටියට තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. විශේෂයෙන් මේ අද දවස තුල ඔබට විනෝදකමන් වගේ දේවල් ලැබෙන්න පුළුවන්කම තියෙනවා. මේ කියන්නේ විශාල පිරිසක් සමග ගමන් බිමන් යාමට, සතුරන් පරාජය කිරීමට හැකියාවක් තියෙන දවසක් හැටියට පෙන්වා දෙනවා. හදිසි ධනලාභ ඇති කරන්න පුළුවන්. සියලු සතුරන් පරාජය වෙනවත් සමග ඔබට අද දවසේ විශාල වශයෙන් ව්‍යාපාර තත්ත්වය වැඩි දියුණු වන දවසක් හැටියට පෙන්වා දෙනවා. ඉදා ඔබේ අද අත්මිත සර්වල දවසක් තුලා ලග්නේ හිමියන්ට. වෘශ්චික ලග්නේ ලග්නාධිපති කුජ දසවැන්නේ චන්ද්‍රය 6 වෙනි ගමන් කරන අද දවස තුල ඔබට තරමක් දුරට කරදර සහිත දවසක් තුනක් මේ වෙලාවේ ඔබට රවිගේ කුජගේ මහා දස අතුරු දසාවන් නම් ගත කරන්නේ සුබඵල අත් වෙනවා. ඒ කියන්නේ ව්‍යාපාර දියුණුව ඇති වෙනවා. තමන්ට ඉඩකඩම් අලෙවි කිරීම තුළින් විශාල ධනයක් ලබන්න පුළුවන් දවසක්.
තමන්ගේ මෙතෙක් විකුණා ගන්න බැරි වූ ඉඩකඩම් දේවල් දොරවල් විකුණා ගන්න ඔන්න අවස්ථාව හිමිවන උච්ච කළක් ලෙන්ජන්ට අද දවසේ ගැනුම් කරුවෙක් තමන් සොයාගෙන එනවා. ධනු ලක්ෂ්මී ලක්ෂ්මණාධිපති ගුරු දොළොස් වැන්නේ චන්ද්‍රයා පස් වැන්නේ ගමන් කරන අද දවස තුළ ධනු ලක්ෂ්මී හිමියන්ට සුභ පලත් වන දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන් කමක් නැහැ. ඔබට අද දවස තුළ සෑම අතින්ම පාඩු වෙන තත්ත්වයක් තමයි පෙන්වන්නේ. ව්‍යාපාර දියුණුව එච්චර හොඳ නැති දවසක්, තමන්ට මේ සෞඛ්‍ය අතින් හොඳ නැති දවසක්, සෑම අතින්ම බාහිර කරදර සහිත දවසක් හැටියට තමයි අද දවසක් ධනු ලක්ෂ්මීන්ට පෙන්වා දෙන්න පුළුවන් කම තියෙන්නේ. මකර ලක්ෂ්මී ලක්ෂ්මණාධිපති සෙනසුරු දොළොස් වැන්නේ ගමන් කරන්නේ චන්ද්‍රයා හතර වැන්නේ. අද දවස තුළ ඔබට බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් දවසක්, ලොතරැයි වාසන හදිසි ධනලාභ ලැබෙන දවසක්. කුම්භ ලක්ෂ්මී ලක්ෂ්මණාධිපති අයස්ථානයේ පීඨකම ගමන් කරන අතර චන්ද්‍රයා වික්‍රමස්ථානයේ ගමන් කිරීම නිසා ඔබගේ ප්‍රකොට් එක සරුවන දවසක්. ඔබට අද සෑම අතින්ම කොහෙන් කොයින් හරි මුදල් ලැබෙනවා, අත්මිත සරු වෙනවා, ව්‍යාපාර ජය අත්කර ගන්න පුළුවන් දවසක්, අධික ලාභ ලබන්න පුළුවන් දවසක් කුම්භ ලක්ෂ්මීන්ට අද දවසේ. මීන ලක්ෂ්මී ලක්ෂ්මණාධිපති ගුරු පුණ්‍යස්ථානයේ චන්ද්‍රයා ධනස්ථානයේ ගමන් කිරීම නිසා අද දවසද ඔබට පෙර පින් මතු වෙනවා. පෙර පින්ෙන් ඔබගේ කියන්නේ බලාපොරොත්තු දේවල් සෑම දෙයක්ම අද ඔබට හිමි වෙනවා. කිසිම බාධාවකින් තොරව ඔබට අද දවසේ ඔබගේ අතමිට සරු වෙනවා, ආර්ථික තත්ත්වය දියුණු වෙනවා, බාධක සියලු ඉවත් වෙන දවසක්.